You are watching Educational Broadcasting Channel. எல்லோரும் வணக்கம். ஐவன் துவகுதே අපි තවත් දෙවන බස දෙමළ පාඩම් මාලාවකින් අද හමු වෙනවා ඔයගොල්ලොත් එක්ක. හතර ශ්‍රේණියට අදාළ නිපුණතා හා සම්බන්ධ වචන සහ වාක්‍ය උඩනගන්නේ කොහොමද? ළඟින ශිෂ්‍යස් විභාගයට සහ දෙමළ භාෂාවේ ගැන උනන්දුවක් දක්වන හැමෝටම තේරෙන සරල ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ පිළිබඳ අපි ගිය සතියේ පාඩම් ටික පොඩ්ඩක් මතක් කරගත්තොත් එහිදී අපි අවධානය යොමු කර හතර ශ්‍රේණියට අදාළව පාසලේ සිටින පුද්ගලයන් කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම පවුලේ සිටින සමීපතම ඥාතීන් කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම අපි පොදු ස්ථානවල නම් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා අපි. ඒ වගේම එදිනෙදා ජීවිතයේ සුහදෙල්ලීම් අපි මීට කලින් කතා කරා. එයා සම්බන්ධ සුහදෙල්ලීම් පහක් ගැන මම කතා කරා. ඒ වගේම සංඛ්‍යා 11 සිට 15 දක්වා අපි ප්‍රකාශ කරන්නේ කොහොමද? කියන්නේ කොහොමද කියලා මම හිතන්නේ මේ මම කතා කරන දේවල් ඔයගොල්ලන් තීරී දකින්න ලැබෙයි. ඒ සම්බන්ධයෙන් නැවත නැවත ඔයගොල්ලන්ට අවධානය යොමු කරලා බලන්න පුළුවන්. අද අපි පටන් ගමු එදිනදා ජීවිතයේදී ස්ථානවලදී යම්කිසි ස්ථානයක් දැක්වීම සඳහා යෙදුම් නැත්නම් වචන භාවිතා කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ ඔයගොල්ලන්ට තව කෙනෙක් කතා කරනකොට තාම වටිනා කියන වචන ටිකක් තමයි මේ වචන ටික. යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න බැහැ අතරම කියනවා මේ වචන ටික දන්නේ නැතුව. අපි කෙලින්ම පාඩමට යන් මුලින්ම තියෙනවා වචනයක් අංගේ කියනකොට අපි කියන විදිහ බලාගන්න අයන්න බිඳුව සංගේ කියලා කියන්නේ. ඒකෙදි අපි සිංහලින් නම් අපිට තේරුම් පහක් විතර ගන්න පුළුවන්. අංගේ කියන වචනය ගත්තොත් අංගේ කියලා කියනවා එහෙ එක වචනයක් අර්ථයක් ගත්තොත් එහෙ. එහෙම නැත්නම් අතනට අතනින් එහෙ සිංහල මේ අර්ථ මේ තේරුම් පහෙන් ඕන එකක් කිව්වොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලකුණු හම්බ වෙන විභාගෙදී. එතකොට අංගේ කියන වචනේ අපි සංසන්දහන් කරමු. එහෙ අතන අතනට අතනින් එහෙ. අපි අතන උදාහරණයක් එක ගත්තොත් අංගේ පොංග. එතකොට අපිට ගන්න පුළුවන් සිංහල තේරුම ගත්තොත් අතනට යන්න නැත්තම් එහෙට යන්න. ඊළඟට එහෙන් යන්න කියන ආකාරයට වාක්‍ය අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට තව වචනයක් ගමු ඉංගේ. ඉංගේ කිව්වහම ඉංගේ කියන වචනේටත් එයාලේ තේරුම් හතරක් තියෙනවා. සිංහල තේරුම් ගත්තොත් අපි පිළිවෙලින් බලමු. මෙහි මෙතන මෙතනට මෙතනින්. මෙහි මෙතන මෙතනට මෙතනින් කියන අර්ථ හතරම භාවිතා කරන්න පුළුවන්. අපි එක වචනයකට ඉල්ලීමක් දාලා බලමු. ඉංගේ වාරුංගල්. ඉංගේ වාරුංගල් කිව්වොත් මෙහි එන්න නැත්නම් මෙතනට එන්න කියන අර්ථය අපිට හොදා ගන්න පුළුවන්. ඊළඟට තව වචනයක් ගමු අපි ස්ථාන දැක්වීම සඳහා භාවිතා වෙන වචනයක් මුන්නාල්. මුන්නාල් කියලා කියනවා ඉදිරියෙන්. එහෙම නැත්නම් ඉදිරියට. අපි දැන් මෙතන සඳහන් කරොත් එහෙම මම අත දික් කළා කියනවා මුන්නාල් පාරුංග ඉදිරියට එන්න ඉස්සරහට එන්න කියන අර්ථය. එතකොට අපි ඉස්සරහා තියෙනවා. ඊට පස්සේ මේසේ කු මුන්නාල් කදිරේ ඉරුක්කිරද. මේසේ ඉස්සරහා පුටුවක් තියෙනවා. මේසේ ඉස්සරහා පුටුවක් තියෙනවා. මේ වගේ මුන්නාල් කියන වචනේ භාවිතා කරලා අපිට වාක්‍ය සාදන්න පුළුවන්. ඊළඟට මුන්නාල් කියන එකේ විරුද්ධ වචනේ තමයි පින්නාල්. ඉස්සරහා තියෙනවනම් පිටිපස්සේ පින්නාල්. පින්නා පින්නාල් කියනවා පිටුපස. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේසේ පිටිපස්සේ අල්මාරිය තියෙනවා. අපි කිව්වොත් මේසේ කුපින්නාල් අලුමාරි ඉරුකිරදු. මේසේ කුපින්නාල් අලුමාරි ඉරුකිරදු. මේසේ පිටිපස්සේ අල්මාරිය තියෙනවා.
ආකාරයට අපි උදාහරණ සම්බන්ධ කරගෙන අපි වාක්‍ය සඳහන් අපි ඊළඟට තව කතා කරමු ඊළඟ නිපුණතාව තමා සමීපයේ ඉන්න සුහදාය ගැන එක කතා කිරීමේදී භාවිත වෙන වචන ටික මම හිතනවා තුන ශිෂ්‍යත් විභාගෙ විතරක් නෙමෙයි සියලුම දෙනාට ත්‍රිමලින්ගන ගන්න කොහොම උදව්වක් වෙයි මේ වචන ටික අපි එකින් එක අවධානය කරමු අපි මේකෙදී එක්තරා කෙනෙක්ගේ නමක් දාලා තිනු අපි නමත් එක්ක යමු ඕගලන්ට තමන්ගේ නම හිතට ආදේශ කරගන්න පුළුවන් පළවෙනි එක තියෙනවා නාන් රාණි ඉංගල් යාර් අපි දැන් කතා කරනකොට පොඩ්ඩක් විශ්වාසවන්තව කතා කරමු එක එතකොට තමයි මේ අදාළ භාෂාමය හැකියාව ඉතින් වර්ධනය වෙන්නේ මේක දහනවා නාන් රාණි නිංගල් යාර් එතකොට කියනවා මම රාණි ඔයා කවුද මම රාණි ඔයා කවුද එතකොට අනිත් එක්කෙනා කියනවා එනදු පෙර් සමන් එනදු පෙර් සමන් මගේ නම සමන් දැන් ඕගලන්ට ඕගලයා නම නම් කියනවා නාන් අජිත් නිංගල් යාර් මම අජිත් ඔයා කවුද එතකොට මම කියනවා එයා කියනවා එනදු පෙර් කමල් මගේ නම කමල්. ඒ වගේ ඔයගලන්ට අදාළ නම දෙන්න ආදේශ කරගන්න පුළුවන්. ඊළඟට කියනවා අපි කෑමක් මොනව හරි වුණා නම් මේකෙදි කියනවා එනකු ආප වෙන්ඩු. මට ආප ඕනේ. ඉතින් ආප විතරක් නෙමෙයි ඔයගලන්ට තව ඕන වචනයක් දාන්න පුළුවන්. මේ දෙන්නේ අපි මට බත් ඕනේ නම් අපි කියනවා එනකු සෝරු වෙන්ඩු. මට බත් ඕනේ. එනකු රොටි වෙන්ඩු. මට රොටි ඕනේ. ඒ වගේ එනකු වඩේ වේ මට වඩේ ඕන. ඒ වගේ ඕන වචනයක් අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට උංගලුක්කු තන්නීර වෙන්නුමා මට තන්නීර උදිරින් ගන්න පුළුවන්. උංගලුක්කු තන්නීර වෙන්නුමා ඔයාට වතුර ඕනේ. ඒකට අපි තව අහන්න පුළුවන්. උංගලුක්කු පාල් වෙන්නුමා ඔයාට කිරි ඕනේ. උංගලුක්කු තේනීර වෙන්නුමා ඔයාට තේ ඕනේද? ගාවි මොන වචනයකට භාවිත කරන්න පුළුවන්. ඊළඟට අපි කියනවා ඉල්ලේ නැහැ. මට ඕනේ නැහැ. නැත්තම් නැහැ. ඊට පස්සේ කියනවා වේන්ඩුම් කියන වචනයත් එක්ක මට කියනවා එනකු තන්නීර වේන්දා මට වතුර එපා. අපිට අනිත් වචන වලට භාවිත කරන්න පුළුවන්. එනකු පාල් වේන්දා. එනකු තේනීර වේන්දා. එනකු පල රසම් වේන්දා පල රසම් කියලා කියන පලතුරු බීම පලතුරු බීම එපා. ඒ වගේ අපිට උදා ගන්න පුළුවන්. ඊළඟට අපි තවත් ප්‍රශ්නයක් අහනවා. කොහොමද තව කෙනෙක්ගේ අහනකොට ප්‍රධාන වශයෙන් අඳුරන්නේ නැති කෙනෙක් නම දන්නේ නැති කෙනෙක් අහනවා. නීංගල් යාර් ඔයා කවුද? නැත්නම් ඔබ කවුද? එතකොට මේකේ උත්තර දෙයලා තියෙනවා. නාන් සමන් මම සමන් ඒකයි. නාන් කමල් නාන් සජීවනි නාන් නීරුනි ඒ වගේ මොනවාක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට එනකු එනකු කියන වචනේ අපි උදේට සඳහන් කරා මට කියන අර්ථයේ එනකු සෝරු වෙන්නම් එනකු පාඩසාලේ පෝහ වෙන්න මට පාසලට යන්න ඕන. එනකු ආරාම වහපු පෝහ වෙන්න මට අයවසර පන්තියට යන්න ඕනේ. එනකු විල විලයාඩු මෛදානම් පොහ වේනු මට ක්‍රීඩා පිටියට යන්න ඕන. ඒ වගේ එනකු සිටුන් විචාලේ පොහ වේනු සිටුන් විචාලේ කියලා කියනවා ඕල් හැම තැනම යන හැම බොහොම දැන සත්තුවත්. එනකු මලසල කූඩම් පොහ වේනු මට වැසිකිළියට යන්න ඕන. දැන් පුතුමියගෙන් එහෙම මීලින් කරන්න පුළුවන්. හරි ඊටත් අමතර තවත් අපි ඉක්මනින්ම යන තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රශ්න කරන ආකාරය පිළිබඳ ප්‍රශ්න ටිකක් ඔයගලන්ට අතර ශ්‍රේණියට අදාළව තියෙනවා. අපි ටිකක් අවධානය යොමු කරමු. අපි කලින් සඳහන් කරපු ටිකක් මේ ගහනවා. උංගල් පෙර් වෙන්න ඔයාගේ නම කුමක්ද? එතකොට අපි කලින් සඳහන් කරා තුන අවසරෙදී එනදු පෙර් කියලා උත්තර දෙන්න පුළුවන්. ඊළඟට උංගල් අම්මා පෙර් වෙන්න ඔයාගේ අම්මාගේ නම කුමක්ද? ඊළඟට උංගල් අප්පා පෙර් එන්න ඔයාගේ තාත්තාගේ නම කුමක්ද? ඊළඟට අපි සඳහන් කරනවා උංගල් වයදු එතනේ උංගල් ඔයාගේ වයස කීයද? ඊට පස්සේ අපිට උත්තර දෙන්න පුළුවන් දැන් එනදු වයදු කියලා අපි කලින් සඳහන් කරා. අපිට ඉලක්කම් කියන්න පුළුවන් දැන් ඉලක්කම්
පහළ වෙනකන් ගෙනගෙන තියෙන අදාළ ඉලක්කම ඕනෙකින් කන්ට උත්තර දෙන්න පුළුවන්. ඊළඟට උංග පාඩසාලේ යදු විකල්ප සඳහන් කළා. එතකොට කියන්න පුළුවන් එනදු පාඩසාලේ කියලා උත්තරේ දෙන්න පුළුවන් තමයි. ඊළඟට අපි තවත් එකක් බලමු. උංගල් කදිරේදු ඔබේ පුටුව කුමක්ද? එතකොට අපි පුටු ගොඩක් තියෙනකොට අපි අහනවා ඔයාගේ පුටුව කුමක්ද? ඔබේ පුටුව කුමක්ද? එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් එනදු කදිරේ ඉදු. එහෙම නැත්නම් එනදු කදිරේ ඉංගේ. මගේ පුටුව තමයි මේක. නැත්නම් මගේ පුටුව තමයි මෙහි තියෙන්නේ පුටුව. එතකොට තව කියන්න පුළුවන් උංගල් එනදු කදිරේ ඉංගේ උල්ලදු. මගේ පුටුව මෙතන තියෙනවා. ඊළඟට උංගල් මේසේදු. මේසෙටත් අපිට කියන්න පුළුවන් ඔබේ මේසය කුමක්ද? ඉතින් තව තියෙනවා උංගල් වහුප්පුවේදු ඔයාගේ පන්තිය කුමක්ද? එතකොට අපිට සඳහන් කරන්න පුළුවන් අපි පන්තියට කියනවා අදාළ වචනයකට ගන්නවා තරම් කියලා. මොකද්ද තරම්? උංගල් වහුප්පුවේදු කිව්වහම අපිට උත්තර දෙන්න පුළුවන් එනදු වහුප්පු මගේ පන්තිය ආරාම් තරම්. එහෙම නැත්නම් අයින්දාම් තරම්. පස්වන පන්තිය. එහෙම නැත්නම් අයවන පන්ති. එහෙම නැත්නම් එනදු වහුප්පු ඒලාම් තරම්. තවගෙන කියන්න පුළුවන් එනදු මගේ පන්තිය හත්වන පන්ති. නැත්නම් ඕගලන්ට පොඩි පුතාලාට කියන්න පුළුවන් එනදු වහුප්පු මූන්රාම් තරම්. මගේ පන්තිය තුන්වෙනි පන්ති. නැත්නම් කියන්න පුළුවන් එනදු වහුප්පු ආරාම් තරම්. මගේ පන්තිය තමයි හතරවෙනි පන්ති. ඒ ආකාරයි. ඊළඟට නූලහම් එංගේ අපි තව එකක් සඳහන් කරන්න තිබුණා උංගල් ඌරෙදු ඔයාගේ ගම කොහෙද? එතකොට අපි එකක් කලින් සඳහන් කරා උත්තරේ දෙනවා එනදු ඌර් මතුගම්, එනදු ඌර් පොරණ, එනදු ඌර් හබුතලේ, එනදු ඌර් ඔලම්බු, එනදු ඌර් දෙයිවලේ, එනදු ඌර් අම්බන්තොටේ. ඒ වගේ තමන්ට ඕන ගම එනදු ඌර් කියන ප්‍රශ්නයට උත්තරය දාලා කරන්න පුළුවන්. ඊළඟට නූලහම් එංගේ පුස්තකාලේ කොහේද? එතකොට අපි උත්තරය දෙනවා නූලහම් අංගේ. එතකොට අපි කලින් සඳහන් කරපු අර වචන දාලා ඒක සඳහන් කරන්න පුළුවන්. නූලහම් අපිට කියන්න පුළුවන් නූලහම් උන්නාට ඉරු කෙරෙන පුස්තකාලේ ඉස්සරහ තියෙනවා. නූලහම් පින්නාල ඉරු කෙරෙන නූලහම් පිටිපස්සේ තියෙනවා. ඒ වගේ එනිපුරදායකින් එකට සම්බන්ධ කරලා ඔයගලන්ට වාක්‍ය හදන්න පුළුවන්. ඊළඟට බස්තරිප්පුවෙන්ගේ බස් නැවතුම් පොළ කොහෙද? අපි උත්තරයක් දෙනවා බස් නිලයම් ඉංගේ බස් නැවතුම් පොළ අතන තියෙනවා. ඊළඟට තව අහනවා එකක් සන්දේයෙන්ගේ පොළ කොහෙද? එතකොට අපි උත්තරයක් දෙනවා සන්දේයෙන්ගේ පොළ මෙහි. එහෙම නැත්නම් සන්දේ එංගේ පොළ අතන තියෙනවා. ඉහළ සඳහන් කරපු ස්ථාන භාවිත කරලා වාක්‍ය ඕගලන්ට තනියෙන් හදන්න උත්සාහ කරන්න. මම හිතන ඕගලන්ට අපහසුකම් තොරව හදා ගන්න පුළුවන්. ඊළඟට ආයෙත් අපි වාක්‍යයක් තියෙනවා මේකේ ගමු. වෛද්‍යශාලේ එංගේ රෝහල කොහෙද? ඒ උත්තරේ දෙනවා වෛද්‍යශාලේ අංගේ රෝහල අතන. තව තියෙනවා අපි තවත් වාක්‍ය කිව්වයක් තියෙනවා තව දායම් කරමු. සාමාන්‍ය එංගේ කමල්ලෙන් ඒගොල්ලන්ට ඕන වචනේ දාන්න බෑ. එතකොට කියනවා සමන් කොහේද? සමන් ඉංගේ. සමන් මෙතන ඉන්නේ. සමන් අංගේ. සමන් අතන ඉන්නේ. එතකොට තවත් වචනයක් තියෙනවා අපි ආසිරියර් ඉංගේ ගුරුවරයා කොහේද? ඒකටත් කියන්න පුළුවන් අපිට ආසිරියර් අංගේ ගුරුවරයා අංගේ. ගුරුවරයා අතන ඉන්නේ. ආසිරියර් ඉංගේ ගුරුවරයා එතන ඉන්නේ. ඒ ආකාරයට අපිට වාක්‍ය උදා ගන්න පුළුවන්. මේක ඔයගලන්ට පාසුවෙන් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඊළඟට අපි හතරවෙනි ශ්‍රේණියේ තියෙන අවසන් නිපුණතාව ගැන සඳහන් කරොත් වේලාව සඳහන් කරන එකක්. මම හිතනවා වැදගත්ම එකක් මේක. මේකේ ප්‍රධාන වශයෙන් ඔයගලන්ට සඳහන් කරලා තියෙන්නේ ප්‍රධාන පැය 12ට ආකානුව වේලාව කියන්නේ කොහොමද කියලා. අතුරු වේලාවල නැත්තම් විනාඩි 1:05, 1:10, 1:15, 1:20 ඒක සම්බන්ධ සඳහන් කරන්න මේ නිපුණතාවයදී නෑ. මම ඉදිරි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධ
වෙනම උලන්ට කියලා දෙන්න. අපි දැන් මේ ප්‍රධාන පැය 12ට සම්බන්ධ කරලා බලමු මුලින්ම. පළවෙනියට කියන ඔරුමණි වෙලාව 1යි. එතකොට දෙකට දෙවෙනියට තියෙනවා ඉරෙන්ඩුමණි වෙලාව 2යි. තුන්වෙනියට තියෙනවා මූන්රුමණි වෙලාව 3යි. ඊළඟට තියෙනවා නාන්ගුමණි වෙලාව 4යි. අයින්දුමණි වෙලාව 5යි. ආරුමණි වෙලාව 6යි. ඒලුමණි වෙලාව 7යි. එට්ටුමණි වෙලාව 8යි. ඔන්බදුමණි වෙලාව 9යි. පත්තුමණි වෙලාව 10යි. පදිනොරුමණි වෙලාව 11යි. පැන්නිරෙන්දුමණි වෙලාව 12යි. මේ ආකාරයට අපිට වෙලාව සඳහන් කරන්න පුළුවන්. ඔයගලන්ට ඕන නම් පුළුවන් ඔරලෝසුවක් ඇඳලා මේ වෙලාව සඳහන් කරලා ඒ අදාළ වෙලාව කොහොමද කියලා සඳහන් කරන්න. එතකොට මම හිතනවා ඒ යටින් මේ වෙලාව ලියන්න. ඔරුමණි ඉරෙන්ඩුමණි සමහර විට විශේෂ විභාගයකට ඔරලෝසුවක් ඇඳලා මේක ආව උනත් ඔයගලන්ට ටග් ගාලා එතකොට අවබෝධ වෙනවා මේ වෙලාව സമയ මේක සඳහන් කරලා තියෙන්නේ කියලා. හරි. අද දවසේ අපි කරපු නිපුණතාවන් ටික ආයෙත් මුලින් ඉඳලා පොඩ්ඩක් අවධානය යොමු කරොත් මුලින්ම අපි සඳහන් කරා ඉදිරියදා කතා බහේදී නිශ්චිතව ස්ථානයක් දක්වන්නේ කොහොමද කියලා. අංගේ, ඉංගේ, මුන්නාල්, පින්නාල් කියන වචන හතරෙන් අංගේ කියලා කියනවා එහේ, අතන, අතනට, ඉංගේ කියලා කියනවා මෙහේ, මෙතන, මෙතනට, මුන්නාල් ඉදිරියට, නැත්නම් ඉදිරියෙන්, පින්නාල් කියලා කියනවා පිටුපස සහ පිටුපසින් කියන වචන කොන්න. ඊළඟට අපි සමීප සුවද ඉල්ලීම් කළා. ඔයාගේ නම අහන්නේ කොහොමද? සිංගල් යාස් එනදු. ඊපස්සේ මට මොනවා හරි කෑමක් ඕන නම් ඒක දැන සඳහන් කරේ කොහොමද? වේන් ප්‍රධාන වශයෙන් වචන දෙකක් ඉගෙන ගත්තා. වේන්ඩුම් කියලා කියන වචනේ කියන්නේ අපි ඕනේ කියන අර්ථය දෙන්න. ඊළඟට වේන්ඩාම් කියන වචනය අපි සඳහන් කරේ එපා කියන වචනේ. ඒ දෙක වැඩි අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ අපි තොරතුරු දැනගන්න ආකාරයේ ප්‍රශ්න කිරීම කරා. වාක්‍ය ගණනාවක් පෙයර් එන්න, ඔයාගේ වයස, පවුලේ අයගේ නම. එතකොට යම්කිසි භාණ්ඩයක් තියෙන තැනක් කොහොමද කියන්නේ? උංගල් ඔයාගේ පුටුව කොහෙද තියෙන්නේ? උංගල් කදිරේදු, උංගල් මේසේදු, ඔයාගේ මේසෙ කොහෙද තියෙන්නේ? ඒ ආකාරයට. ඊට පස්සේ පොදු ස්ථාන කොහොමද තියෙන්නේ කියලා අඳුනගත්තා. අවසාන වශයෙන් අපි සඳහන් කරා වේලාව සටහන් කරන්නේ කොහොමද? වේලාව කොහොමද අපි ලියන්නේ? එයා සම්බන්ධව 1 සිට 12 දක්වා අපි වේලාව ලියන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා. මම හිතනවා අද දවස තුල ඔබලන්ට හතර ශ්‍රේණියට අදාළ මේ පාඩමත් එක්ක අදාළ නිපුණතා ඔක්කොම සම්පූර්ණ කරනවා. මම සාය කලින් සඳහන් කරපු තුන ශ්‍රේණිය සහ හතර ශ්‍රේණිය නිපුණතා හොඳින් අධ්‍යයනය කරන්න මම හිතනවා ඒක හොඳ ලොකු උදව්වක් වේ ඔබලන්ට ශිෂ්‍යත් විභාගයේ හා අනිකුත් තමන්ට අදාළ ශ්‍රේණියේ කටයුතු කරගෙන යාම සඳහා හොඳ පිටුවහලක් වේ කියලා. හරි. තවත් පාඩමකින් අපි ඉදිරියේදී හමු වෙන තෙක් මම සමු ගන්නවා. எல்லோரும் வணக்கம். சிறிது நாட்டு ஆய்வு.